බම සුභ දසන ප්‍රාථන කරසිදනව මාධ්‍යව දීන් සේලම දෙනාට අදත් සුපපුරදආකාරයට අප හමුවන්නේ කැබින තින්න දැනුන්දීමේ මාධ්‍ය හමහෝයි සමඟයි මේ අවස්ථාවට අපගේ ආරාධ්‍යනය අනුව සහභාගී වූ ප්‍රවාහන මහාමාර්ග ජනමාධ්‍යමාත්‍ය කැබිනෙට ප්‍රකාශක ආචාරය බන්ඳුල ගුණවර්ධන මැත්තුමන් ම යිතාමත්ම ගෞරුවෙන් පිළිගන්නවා අදත් සුපුරද ආකාරයට න්ම අමාත්‍යවරයා කැබිණෙට්ටීඉන්න දැනු දෙෙනවා ඉන් පසුව මාධ්‍යවේදීන් ඔබට කරුණු පැහැදිලි කිරීමට අවස්ථාව උදාවනවා. මගෞරු වෙන්නාරාධනාකර සිටිනවා ප්‍රවාණ මහමාර්ග ජනමාධ්‍ය මාත්‍ය ඇැබිනෙට් ප්‍රකාශසක ආචාරය බන්ඳල ගුණවර්ධන මැත්තුමන්ට ඔබ හමුවේ කරුණු අනාගරණ කිරීමට.යිබන් වකම් අසලා මලිකුම් සියලු දෙනාට සුබෝදෑසනක් වේවා අපි මේ ගෙවමින් පවතිදන්නේ අපේ රටේ බෞද්ධ සංස්කෘතිය තුළ අතිමහත් බෞතර පෞද්ධ ජනතාවට අතිශයෙන් වැදගත් වෙන දෙමාසේ බුදුරජාණන් වහන්සේගේ උපත්තිය බුද්ධත්වයට පත්වීමහා පරිනිර්වාණය සමරමින් ලෝකවාසී බෞද්ධ ජනතාව විසින් මැයි මාසය වෙසක් මාස ලෙස සමනුරු ලබනු. එ වගේමමේදුු මහරතන් වහන්සේ ශ්‍රී ලංකාවට බෞද්ධ දර්ශනය හඳුන්වාදීම සම්මාධෙන් පොසුන් මාසය ලාංකීය ජනතාව විසින් ඔවුන්ගේ ආගිමික ආර්ථික සමාජ සංස්කෘතිකමය මහා වෙනස්කන් රැසක් ආරම්භ කරපු මාසය ලෙස පොසුන් මාසය සලකනෝ මේ තත්ත්වයන් සැලකිල්ලට ගෙන ගරුවු අග්‍රාමාත්්‍යය දිනේශකුරුවන්දර මැත්තුමා කැබිණට පත්්‍රිකාවක් ඉදිරිපත් කළා දන්නෝ බුදුන්ගේ ශ්‍රී සද්ධන් බස් කන්්දා ගීතය ජාතික උරුමයක් බවට පත් කරන්න එක්දශ්‍රමසය තුනවර්ශයේදී මේට වසර එකසය විශ්සකට පෙර ොද සිල්ලවාසූරින් විසින් රචනා කරන ඇති විශ්වනාත් ලෞජි මහතා විසින් තනු නිර්මාණය කරතිබෙන සිරිසංගබෝඩ් ට්ටට තුළත් වන ගීතයක් දන්නෝ බුදුන්ගේ ශ්‍රී සද්ධර් මස්කන්ඩා ගීතේ මෙම ගීතය මෙරට පමණක් නොව ජාත්‍යයන්ත්‍රවත් ඉතා විශාල ඇැගීමකට ලක්වෙච්ච සංස්කෘතික මේය වටිනාකමක් ඇති ගීතය. එනිසා විවිධ රටවල වෙනත් භාෂාවලින් ගයන ගායක ගායිකාවන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ගායනය සඳහතෝර ගනු ලබන ගීතයක් තමයි දන්න උබුදුගේ ශ්‍රී සද්ධර්වස් කන්දා ගීතේ. එනිසා එය සමහර අවස්ථාවලදී ඉතිහාසේ ජාතික ගීයට සමානව ගරු භූමට ලක් වේට ගීතතිය ජාතික ගායනය කටකොට ජාතියාගං කුලවර්ණනංග බේදවලින් තොරව. සියලු පිරිස් නැගී සිටින්නා සේම දඩෝබුතුදුන්ගේ ශීහ ධර්මස් කන්දාා ගීතයේ ගෑනවිටත් උසෝ අවස්ථාවලදී නැගී සිටිය බෞතමයි ඉතිහාසයේ සඳහන්ුවෙන්. ඒ කරුණු සලකාබල්ල පලාාස්සබා ප පාල්න සොෝදේශ් කටයුතු රාජ්‍ය පරිපාන්න නමාත්‍යවරය වසයෙන් සහ අග්‍රාමාත්‍යතුමා වසයෙන් ගරු දිරෙන් ශුරුමාදන මැත්තුමා ඉදිරිපත් කළ දන්නව බුදුන්ගේ සිරි සද්ධන් බස් කන්දාා ගීතේ ජාතික කරුමයක් බෝඩු පත්කිරීම ප්‍රතිපත්තියක් වසයෙන් කැමිනට් බන්ඩේ විසින් පිගරු ලැබව. එවුණුවට මුදල්ල මාත්‍ය තුමා වසයෙන් ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරය වසයෙන් රු ජනාතිපත්තුමා ඉදිරිපත් කළය යෝජනාවක් රාජ්‍ය වවසාය ප්‍රතිසංස් කරන ප්‍රතිපත්ති අපි කවුරුද් දේශපාලන දෘෂ්ියකින් තොරව දකිනවා අද රාජ්‍ය විවසායන් විශාල ප්‍රමාණයක් බර මේරටේ ජනතාවට දරාගත දුොහැකි බරක් බෝට පරිවර්තනය වෙල තිබෙන එනිසා ලෝකයේ පවතින ක්‍රමවේ දනුව යම්කිසි ආයතනයක් ඒ ආයතනයමිහිවුම් වියදංවත් පියවාගන්න බැරිනම් ඒ ආයතනයේ ප්‍රතිවීවගත නොකලොත් ආයතනයක් කඩාාවටෙන රටටත් ඒ බර දරාගන්න බැරිවෙනු. එනිසා බොහොමයක් ආයත්තන පළදායයිවා හා කාරයක්ෂ පොවත්තාගෙන යන්ට බැරිතත්වේ දීර්ඝ කාලයක් තිස්සේ ඔප්පු කරලා තිබෙනවා. එනිසා රටේ නිමවුමට ආදායමට සේවානයුක්තියට ගෙවන්ශේෂයට ඉතුරුම් වලට ආයෝජනයට කියන සාර්ව ආර්ථික බිචල්ලයන් කිරෙහි ඉතාම බරපතල් ලෙස අහිතකර බලපෑම ඇතිවෙල තියෙනවා. එනිසා රටතුළ නිෂ්පාදනය වැඩිවෙනකාරයටත් ආදායන් ඉහලයනාකාරයටත් මිලමට්ටන් කෙරෙහි අහිතකර බලපෑමක් ඇති ඕෝනාකාරයටත් ඉතිරිකිරීම ආයෝජනයේ වැඩි වෙන කාරයටත් ගෙවත්ශේෂය මත පීඩනයක් ඇති ඕන ආකාරයටත් රාජ්‍ය විවසාය ප්‍රතිසංස්කරණය කිරීම සඳාවශ්‍ය ප්‍රතිපත්ති සැලසුන් ඒහා සම්බන්ධිත විශේසඥතාවයක් ලබපුූ කමිටු විසින් නිර්දේශ කරලා තිබෙනවා. ඒ අනුව කරාජ්‍ය වවසාය ප්‍රතිවෝගත කරන ඒකකි ස්ථාපිට කරන්න දෙදස් විසි දෙකයි නමේ විසි පස් දෙන දින පැවති අමාත්‍යමන් රැස්වීමිද අනමැතිය ලබාදුන්න රජ්‍යවවායන් විසින් සපයල් ලබන බණ්ඩා සේවාවල ගුණාත්මක භාවය මිලහා ප්‍රවේෂතාව වැඩිදුණු කිරීම එක වවෝසායන් විසින් මා බාණ්ඩාගාරයට ඇති මූල්්‍ය බලපෑම ඉවත් කිරීමට හා පුද්ගලි කාආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා තරගකාරියා වෙළඳ පොළ පදනම් කරගත් ව්‍යාපරික පරසරයක් ඇතිකිරීම අරමුණු කරගනමින් රාජ්‍ය ව්‍යෝසායි ප්‍රසංස් කරන ප්‍රතිපත්තිය සකස් කරනු ලැබැතියෙනවා එක ප්‍රතිපත්තියට කැබිනට අනු ැතිය ලබාදුන්න. ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාවට නැංවීම තුළින් අපේ රටේ පත්වෙල තිබෙන අඩුබූදයෙන් ගොඩන්න තිබෙන එ ප්‍රධානම මාර්ගයක් ලෙස රාජ්‍යවවසාය ප්‍රතිවෝගත කරණය සැලකෙනෝ. ඒ සඳහා ප්‍රතිපත්තිය සඳහා කැබිනට අනුමැතිය ලබාදුන්න. එනට අපේ කර්බාන්ත විෂයාර ගරුව අමාත්‍යය යිද රමේෂ් පතිරණ ෑම මෙැතුම ඉදිරිපත් කළ කැබිනට පත්‍රිකාවක් තැනට එතුමන්ගේ අමාත්‍යන්සේ විසින් කර්මාන්තන්සයෙන් දළදේශය නිෂ්පාදනයට එකතු කන්න ප්‍රමාණය සයට විසියටේ සිට තියදක්වා වැඩි කරන්නඩ නිමුූ කර්මාන්තවලින් එකතු කන්න ප්‍රමාණය සයට පහළුවේ සිට පහදක්වා වැඩිකරන්නටත් අදාළුව කර්මාන්ත ප්‍රවර්ධන ජාතික සැලැස්මක් දෙදා ස්තියවන විට මේ ඉලක්ක ෂ්ට කරගන්න සකස් කරලා තිබෙන. ඒ අනුව දැනට දෙකයි දෙස මටක්වන විවසායකයන්ගේ ප්‍රතිශතිය සයට දායදක්වා වැඩිකරන්ටත් දළජාතික නිෂ්පාදනයට ශුද්‍ර කුඩා හා මධ්‍යපරිමාණ කර්මාන්තවල දායකත්වය සියයට පනස් දෙකේ සිට හැත්තෑවදක්වාත් දෙදා ස්තියවන විට වැඩිකිරීමට අපේක්ෂා කන්නවා. මේ ඉලක්ක සපුරා ගැනීම සඳහකර්මාන්ත ශේත්‍රර හයක් අඳුරගෙන තිබෙන. ඒ සඳහා අනිකුත් පාසකුවන් සැලසීම සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් සාතික කිරීමට කර්මාන්ත මාත්‍යන්සේ පියවර ගෙනැතිබවා. කර්මාන්ත මැත්තුම ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන ැබිෙන බන්්ඩේ තිරනය කළලා දේශයේ කරර්මාන්ත ප්‍රවර්ධනය දිරිගැනීමා නගා සිටවීම මෙන්ම විදේසායෝජනසාහ කර්මාන්ත කරුවන් ආකර්ශණය කර ගැනීම අරමුණු කරගෙන. වාර්ශයකව කර්මාන්ත ප්‍රදර්ශන සතියක් පැවැත්වීම ආරම්භග පියවර ලෙස අනුමත කළා එයනුව ජුනි මස්ස විසි දෙකේ සිට විසි පස්වෙන දදක්වා. ඒ සෑම වර්ෂයකම විසි දෙක විසිිපා සතිය කර්මාන්ත ප්‍රදර්ශන සතියක් ලෙස නම් කරලා ක්‍රියාත්ම කරන්ට කැබිනට පඩුමැතිය ලබාදු. කෘෂකරම විශේභාර ගරු අමාත්‍යය මයිහින් දමර්විර ඇමැත්තුමා ඉදිරිපත් කළ යෝජනාවක් දස් විසිපහයේ යලකන්නේ වී වගව සඳහා ජරිය පෝර අනයිනය කරන්න. ජුරයා පෝරම මෙටිටොන් විසිපන් දාහ ප්‍රමාණයක් තවදුරට තානයිනය කළ යුතු බව හඳරගනැති වෙනවා. එය අනුව ලංකා පෝර සමාගම විසින් සීයට හැටකුත්සිම අසහිත කළම්පු කමර්ශල් පෝර සමාගම මින් සීයට හතලියකුත් වසයෙන් පෝර අනයනක කරන්න කුෂිකර මමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිඩට අනුමැතිය ලබාතුන්න. ගුවන්සේ කටයුතු පිබඳ රු මාත නිමන් සිරිපාල සිල්ල මැත්තුම ඉදිරිපත් ල ෝජනක් ලංකා කනජතල් නීතිකත් සංස්ථාව සඳහන් නඩත්තුහා දිසි ප්‍රතිචාර නෞකාවක් කුළියට ගන්න. ජාතයන්තරලාංසු කැඳෝල තිබි නෝමේ සඳහා. දෙද විසි දෙක ඉ කුළලායි විසේක් ප නිදි මාත්‍යමන් රැශීමේ දේ සඳහ අනුමැතිය ලබා දුන්නා අමාතමන්ලි විසිම් ප්‍රසම්පාදන කමිටුුවේ නිර්දය සමත දෙදදා විස්සිතුනායි හයැයි පලබනි දින සිට වසර දෙක්ක කාලයක් සඳහා. කුලි පදන මත නඩත්තුව ආදිසි ප්‍රතිචාර නෞකාවක් සේවී එදවීම සඳාවන ගොන්තාත්තුව ශ්‍රී ලංකා ශිපින්න් කම්පනි ලිමිටෙට් වෙත ප්‍රධානය කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට කැබිණට අනුමැතිය ලබා දුන්න. ඊළඟට කම්කරවා විදේශ රැකි ආමාත්‍යය නායක් කර මෙැතුමා ඉදිරිපත් කළ යෝජනාවක් එතර රැකිියවල නියුතු ශ්‍රී ලාකකයන්ට පූර්ණ විද්‍යුත් වහන ආනයනය කිරීමට බලපත්ත්‍ර ලබාදීමේ ජෝජනා ක්‍රමය තවදුරුටත් දික්කරන්න. මේ තුළින් ඉතා විශාල වර ප්‍රසාධයක් වරධානයක් ශ්‍රී ලංකාවේ සේවානයුක්ත විදේශකයන්ට ලැබුණා. ඔවුන් එතර සිට උපේන මුදල්, ැන්කුගිනු ර ශ්‍රී ංකාකවට පේශය කල තිබෙනවාන. ඒ පේෂණය කළ වටිනාක මෙෙන් කොටසකින් තමන් අවශ්‍ය කන විද්‍යුත් වානයක්. රෝධ හතරය වහනයක් මෝට්‍ර කාරය එකක් ආනායිනය කරන්නට බලපත්්‍රයක් ලබා දෙඩෝ. මෙ තුළින් පසුගිය කාලයේ විශාල වසය විදේශ විනිමේ පේෂණ ප්‍රමාණය ඊහලෑම කෙරේ අදාලා වෙච්චේ එක තීරණයක් තමයි මෙම තීරණී. කද විශාල වාසියක් මේ දිනවල වාන ආනයිනය කිරීම තානංකර තියන්නේ ලංකාව ඇතිවෙලා තිබෙන දැන්ත ෙවුන් ශේෂ අර්බෝධියය තුළ. එනිසා විදේශයන්නේ දුක්මාන්සයෙන් උපයගත්ත ධනය. තමන් විසින් නිළමාර්ගවලින් බැංකුගෙනුමට වලතිය නොන. එවප්පු ප්‍රමාණය පදනං කරගෙන විදුලි මෝටර් වානයක් ආනායිනය කරන්න බලපත්තරයක් ලබා දෙනවා. මේ බලපත්ත්‍රය ලබාදීමේ කාලසීමාව දෙදස් විසිතුුණයි සැතෙම්බ පාලොස්වනිද දක්වා දි කරල තියෙන. එනිසා විදේශයන්නේ සේවානයුක්ත ශ්‍රීලාංගිකයන්ට තව මාස තුර අතරක කාලයක් ලැබෙනවා. සැත්තැම්බර් පාලොස්වැනිද වෙනතෙක් මේ මුදල් පේෂණය කොත් බැංකු ගිෙනු හර සැත්තැම්බ පාලොස්වනිද වෙනතෙක් පේෂණය කන්න මුදල් වලට මේ විදුලි වහනයක් කිරීම සොදා බලපත්ත්‍රය ලබාගන්න පුළුවන්කම තිබෙනවා පසුගියසාහනය තුළ විශාල බලපත්‍ර ප්‍රමාණයෙකුත් කරල විදුලි ආයින විදුලි වාහන ආනයනය සාර්ථ කල ෙස්ස නිමකළ බව ඇමැතිතුවා විසින් කැබිනට බන්න්නේයටට පැදිරි කලා එනිසා කැබිනට බන්නේය මේ තව සැත්තැම්බර් පාලොස්විදද දක්වා විදේශයන්නේ ැකිියාවන යතු ශ්‍රී ලාංකි කියන්න ර් විද්‍යුත් වහ අනායිනය කිරීමේ බලපත්තර් ලබාදීමේ යෝජනා කරමය කාලේය දෙදස් විසිතුනයි නමයයි පාළවදක්වා දීර්ග කලා යට අනුමැතිය ලබා දුන්න. ඊඟට ගරු ජනාධපිත්තුමා ඉදිරිපත් කළ විශේෂෂ සන්දේශයක් මහජන කීන සමවාන් වේ යුවන් පළත් මහජනආ්ඩුවේ විදේශක කටයුතු කාර්යාලය සහ ්‍රී ලංකාවේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිි සුමට එලැබීම. මේ මැයි මාසේ දාසේවනිද සිට විසිවෙනිද දක්වා මජන කියීන සමවාන්ුවේ ජුවන් පලාාතේ ආණ්ඩුකාර වං යුගෝ මහතා ශ්‍රී ලංකාවේ සංචාරයකෙන් නිරත වෙනවා. ඒ අතරතුරදී මජනචීන සමුවවාන්ඩුවේ යුන් පළාත් ආ්ුව සහ දශකට යුතු රයාලය සහ ශ්‍රීලංකාවී විදේ සම්පත් ධපාර්ථමේන්තු අතර අවබොත්තා ගිවිසුමක් සංකරීමට යෝජනා කරලා තියෙනවා. ඒතුළින් මේ ප්‍රාන්තිය සහ ශ්‍රී ලංකාව අතර අන්නෝ්‍ය සංචාර, ආර්ථික, වෙළද, වානි්ජ, අධ්‍යාපන සංචාරර්ක, කෘචිකර්ම මානම සංස්කෘතික වුවමාරු හා ජනතාවගේ ජීවන තත්වය හා සෞ්‍ය කියයන ශේත්‍ර සඳහා ශ්‍රී ලංකාවට රසාහයෝගේ ලබාදීමට අපේක්ෂා කරන. හැකි සෝගයන් ලාගැීමට අදල වෙන පරිදෙන්. අවෝතා ගේ විසම කස්සං කරන්න ඉදිරිපත් කළ යෝජනාවට ැබිනට අඩුමැතිිය ලබාදුන්න. ප්‍රධාන වශයෙන් ඊය දිනේදී සම්මතුූ ැබිනට පත්්‍රික එප්‍රමණ. බෝහමිස්තුතියි අමාත්‍යතුමිනි දැන් මාධ්‍යවේදී ඔබගේ අවස්ථාව උදා වෙනවා. එත ම පි පිවිසන්නේ අතරජාලයොත්සේ සබන්ධ වන මාධ්‍යවේදරින් සමඟයි පළම අවස්ථාව ලංකා ඊනිියුස් මාධ්‍යජාලයේ අතුළ ඇතුලක් මුදලි මාධ්‍යවේදයට සබ උදේශනකේ ලු ඇමතුමනි සුබ උදේශනක්කවා අප අධ්‍යක්ෂණ යාදමනනි ඇමත්මනි මම පලවනි උතුමා නැගුව ප්‍රශ්ය පිළිතුරු න් ප්‍රශ්නයකගේේ අතුරු ප්‍රශ්නයක් යම් කරනවා ඒ වගේ මට පකිෙසි ප්‍රශ්නය ුත්යෙනවා. ඇමතුමන විද්‍යත්වාහන ආනයනය කිරීමේදී. කොපමන විදේශී විනිය ප්‍රමාණයක් ශ්‍රීල්ලංකා තේක්ෂණය කරලා තියෙන්න ඕනෙද කියන්නේෙ එක පළෙන් මං තුමාක්ළින් අහනවා. ඒවගේ ඇමතුමනි මේ ප්‍රශ්නනිතත් ම ැයටි පිළිතරක් බලාාපරොත්ව වෙන පසුගිය දිනවල දේවගතිවරෙක් සතුලික දේවගතිවරෙක්විසින් බුද්ධර්මයට සහ අනිකුත් ආගම්වලට අපහක්ස වන ආකාරය. අදේශනා පාත්මන් සිටි බව අපි දුටවා විවිධ සමාජමාධ්‍යය තුළින්. එම මේ පිලිබන්ඳ යම්කිසි කටකාාවතක් ඇති වනාද කැபிන් மண்டල තුළ එසේනම් ඔවන්ට ගට YouTubeුතු ක්‍රියාමාර්ග කුමක්ද කියන්නත් තීරණයක් කට උබතුමා එළමුණාද. කැබිනට මන් තුළදී අතිකරු ජනාධපත්තුමා අවධාරණය කලා. මීට වර්ශයකට පෙරතිබුණ තත්ත්වයට සාපේක්ෂව ප්‍රචන්්ඩත්වයෙන් තොර සාමකාමී මූනික මිනි සයිතිවාසිකං ආරක්ෂාවෙන රටක් බවට එතුමා විසින් පරිවර්තනය කරන්න තිබෙනවා. ආණඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂාකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. එහිදී ආණ්ඩු කක්‍රම විවස්ථාවේ තිබෙනවා මූලික මිනිස් අයිතියක්ඌූ වගන්තයේ යටතේ අඩුක්‍රම වි්‍යවස්ථාව ධාත්‍ර මිනි වගන්තිය සෑම පුරවැසීකුටම ශ්‍රී ලංකාව තුළ යම්මීමේ නිදහසට සහ අභිබන්ත ස්ථානයක වාසය කිරීමේ නිදහසට අයිතියක් තියෙනවා. නිදහසය ගමත් බිවන් යන්ට හා අභිමති ස්ථානයක වාසය කරන්න අයිතියක් සෑම පුරවැසියකුටම තියෙනවා. මේ අයිතියට බාධාකාරී වන අයිරිංක් විවිධ පාර්ශව කටයුතු කරනවා නං ඒ ඕනෑම කටයුත්තක් වැලැක්වීම සඳහා ගතයැකි උපරීමම ක්‍රියාමාර්ගය ගණන් ලෙස ජනාධිපත්තුමා ආරක්ෂක අන්සවලට හා අනිකුත් සියලූම පාර්ශ්යන්ට නිලවසයෙන් දැනුන්දිලා තිබෙන. මක්‍රසා දෙයක් අපි දැන් දසක ගණනාවක් යකඩ ගැටෙන අමිරි සද්ධයක් උන්ඩේ අමිරි සුවඳත් මර ලතෝනියම් වේදනාවත් විඳපු ජාතිය. ඒ තුළින් අපේ රට පිළිබඳ තිබෙන ජාත්‍යන්තර ප්‍රතිරූපය විශාල වසයෙන් හානිකර බලපෑමකට ලක් වූ බවත් ඔබ අප සැමවුම පිළිගන්නෝ. මිනි මැරුම් ස්ත්‍රී දූෂණ වංචා දූෂර ආක්‍රමිකතා ප්‍රචන්ඩත්වයන් රටපුරා ිහිී විසිරී පවතින විට මේ රටපිළි බන්ධව ජාත්‍යන්ත්‍ර පැවති ප්‍රතිරූපය විශාල් ලෙස පළුදු වෙලා තිබෙනවා. එනිසා ඇතැම් පිරිස්වල්ට අවශ්‍යයි නැවත ගියවුරුද්ද මේ කාලය තිබුණ වගේ ගිනි තියනවා මරණවා කපන කොටනවා තාඩන පීඩරවලට ලක් කරනවා ප්‍රචන්ඩත්වේ දෙයක් කරනවා ප්‍රචන්්ඩත්වය ප්‍රදර්ශනය කරනවා ජාත්‍යයන්තරයට මේ සියල් අරගෙනයනවා තුළින් රටට විශාල අහිතකර බලපෑමක් ඇති වුණාම සමාරකොට සුත්ස්සාදරනවා මේ මැති ඉතිහාසය තුළ නැවත ජනවාර්ගික ගැටුම් ඇති කරන්න. නැවත පවිධාගමික කණ්ඩායම් මතර ගැටුම් ඇතිකරන්න. නැවත ප්‍රචන්්ඩප්වයට හේතුවෙන කුබ නොහෝ ක්‍රියාවක් රපොල දක්වලේඒ ප්‍රචන්්ඩක්වයට යොමු කරගන්න විධ උත්සායන් දරනවා සමාජමාධ්‍යය අරහා සහ ව විකල්ප කණ්ඩායම් මේ සඳහා උත්තේජකයන් සපයන බවත් රජයට වාර්තාවෙලා තියෙනවා. හිති ඒ නිසා ඉතාම ප්‍රවේශමයෙන් භගකමින් යුතුව මූනිික මිනි සයිතතිවාසිකන් ආරක්ෂා කරන්නටත් ජාතික ආරක්ෂාව තවුරු කරන්නක් රජයේ ආණ්ඩුවක් ලෙස නිස ක්‍රියහමාර්ග ගණ්ඩ බව කැබිඩට වන්ඩට ජනාධිපුත්තුවා විසින් දැනුන්ද. ඇමතුම ම තා ලක ප්‍රශ්නයක් කවතුමගින් ඇස්තුවා කොතරම් ප්‍රමාණයක් පිදේශ විනිීම සම්ප්‍රේක්ෂණය කරන්නද ඕන්නද කියනෙක්. අපි ඒ පි පෝ් කානය කරන්න මම ඒ පිළිබන්ඳ මේ ප්‍රෞෘතිය නිගුත්වන විට කම්කරු හා විදේශ රැකි අමාත්‍යන්සේට මේ පිළිබන්ධ හර තාක්ෂණික කරුණු පිළිබන්ඳ විස්තරයක් සියලුම මාධ්‍ය යතනවලට බාන්ධය නිෙවේදනයක් ලෙෂ් නිකුත් කරට කියලා. මීළඟට අපි සම්බන්ධ කර ගනිමු වීරකේශරී පුවත් පත වෙනුවෙන් එ මනෝ චිත්‍රා මාධ්‍යවේ දිනය ඇමැතුම මේ දාට වෙන්දා ජාතික රණවරු සැමරුම තියෙනවා ඒකට රජයේ මොකක්කරි ජාතික උත්සවයක් සැලැසුම් කරලා තියෙනවාද නෝතීෂට්වල ඒ ජනතාව එක මුල්ලි වායිකල් අනුස්මරණ දිනේ හැටියට ඒ ගොල්ලං ඒ සමරන්නවා ඒවගේම රජේ හටියට මොහකකිර මේකෙනන ජාතික උත්සලයක් ඇරෙන්ච් කරලා තියෙනවාද. හැම වර්ෂයකදම කරද කරභවේදයක් තේෙනෝ මොකොද අපේ රටේ ත්‍රස්තවාදය නිම කල්ලා. සිංහල දෙමල මුස්ලිින් බර්ගල් සියලු ජනකොට ස්වල්ට කැමති තැනක නිදස ජීවත් පෙන්ට ියුණෝ පායස් ්‍රසගන්ට පුළුවන් සාමේ ඇති කරලා යුද්ධයෙන් තොරට ඇතිකිරීම සඳහා ජාතික මෙවර සීකිරීම අපි සියලුම ජනවර්ගවල යුතු කබක් වගකීමක්. ඇතෑම වර්යකම හජ ්ට කරල තිබන මේ වර්සය එලෙසි මීලඟ අවස්ථාව සිහා රනිෂ් මාධ්‍යවිදියට බෞ ඇදදක්ෂතුමා ඇමත්තම අපි පවුර දෙල නිය සතිේ ගියසි කුරාද කොළඹ විශ්වද්‍යාර වටකරලා රණවිරුදා ති පොලිසින රණ විරුණුයි නි එක තමයි ඒ වගේම තවතා ප්‍රදේශල ර මේවාහනම චෙක්කරන්න්න මොකක් දන්නන හේතු. එක පාරට මේ වගේ පොලිසිනේ ාරන් චේටට එක්ද හාසයක් කල්තර පොලිස් කණ්ඩායිමක්කාරි පොලිස් හා තනු කන්න දාාලතිපකිල් අපටාරංචිතින්න්නේ මොකක් දන්නන්නේන මේ හේතුව බුද්ධියන්සට ලැබෙන සුුව තොරතුර සම්බන්ධෙන් ඉතාම සංවේදී ප කඩිනම් පියවරගන්නලෙස් තයි ජතික ආරක්ෂාව බර මාර්ත්‍යවරය වසය අසිකරු ජනාතිපෙත්තුමා උපදස්දීල තිබෙන. එකට හේතුව තමයි අපි ඉතිහාසයෙන් පාඩන් ඉගෙන ගත යුතු ජාතියක්. පාස්කු ප්‍රහරය වෙන අවස්ථාවේදී පිබ බද් තොරතුර ැබිල තිබිලත් ලොසල්ක හරරි නිසා විශාල මනුස්සජීවිත ප්‍රමාණයක් රට ටයිමි වුණ ආර්ථික මේ වසයෙන් උසුලා ගත ොහැකි බරපතල හානියක් ඇති වුණ. වලක්වාගත හැකිව තිබුණ තත්වයක් තිෙබුණ කියලා ඇතැම්මයි ප්‍රකාශ කන්නඩෝ ඒ සඳහා මැදියත් ව නම් හෙනිසා ජාතික අරක්ෂාව තහුරු කිරීම සඳහා ලැබෙන බුද්ධි තොරතුරුවන් වු අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම රජයේ වගකීමක් ඒ වගකීම හරියටම ඉස්ටකන්මීලඟ අවස්ථාව අසන්්‍ය මාධ්‍යවේදියට ස්තූතියි ඇමතු ස්ෝරිෆෝම් ගැ එක අි පොල ටේස්ටි ගන්නඩපුලුවන් මකක්ද ප්‍රතිිපක්යේ තියෙන්නේ දෙකත්ක් හොනහරි හරිට මොන දෙක් කියන්න කියලා ඒකට ප්‍රපතිය ම කරන ඔබතුවා හොදටරම දඩ පරිදි රාජ්‍ය විවසයි ප්‍රශංස් කරනය තුළින් බලාපොත්වෙන්ද. මේ රටට බරක් දෝන රාජ්‍ය අයවයට බරක් ඩෝන ආකාරයට තිබෙන අලාබ ලබන පාඩු විදින ව්‍යාපාර පරිවර්තනය කිරීම ගුණාත්මක වසයෙන් ඉහල සේවයක් ලබාගැනීමට සඳහා තරගකාරී ලෙස්ස ඒ ආයතන හැඩගැස්සීමන් එක ආයතන ප්‍රතිවවගතකරණය සඳහා දේශයා විදේශී පෞද්ගිලිකාන්සේ දායකත්වය ලබා ගැනීමත් කියන අරමුණු අනුවතමයි ඒ ප්‍රතිපත්ති ටික සැකසිලා තිබෙන් ැ උදාාරණයක් වසයෙන් අපි මිල ප්‍රතිපත්තිය ගත්තොත් ඉතිහාසේ පුරාම වැඩිමිල්ලට බාන්්ඩ ලබාගෙන අඩුමිලට අලවිකලොත් ආනයනය කන්න බාන්්ඩ. ඒ ආයතනයේ බංකොලොත්තුවෙන. ඒ නිසා පිරිවේ පිළිඹිබුවෙන මිල ප්‍රතිපත්තියකට රාජ්‍යවවසයන් ගමන් කරන්නට අවශ්‍ය වෙනවා.ඒ වගේම පළදායෙකු හා කාර්යක්ක්ෂම පවත්තාගනයාම සඳහා අවශ්‍ය කරන ක පිරිිසට වඩා වැඩි පිරිසක් හිටියෝ ය අහිතනේ පළදාහිතාවේ පහත වැඩ. එනිසා නිමුහුම පලදාාහිත්ව ඉහල යන පරිදි සේවා නිියුක්ති ඇති කරන්න කටයුතු යොදර. ආනයන මත රැඳිය වැඩියුුණොත් පළදාකලළ සපන නිිපියුමක් නැත්තං ඒක ෙවුල් ශේෂයට අහිත කර ලෙස බලපානවා. එනිසා සාර්ව ආර්ථික විටල්ලයන්ට හිතකර බලපෑමක් ඇති වෙන ආකාරයට මේ අර්බූදයෙන් ගොඩ එන්න පුළුවන් ආකාරයට රාජ්‍ය ්‍යවවාසයන් ප්‍රතිසැකසුම් කරණය කිරීම තමයි කරන්න ඒදී ඇතැම් ව්‍යාපාරවල සමහරාන්ශ හල වසාද බන්ඩ සිද්ධ වෙයි ඇතැම් ව්‍යාපාර අලවි කරලා ඒ බුදල් පළදායිල සයෝජනය කරන්න සිද්ධ වෙයි ඒ පිළිබඳ කටයුතු කරන්න වෙනම ඒක කිය පේට් ල තියෙනවා ඒ අය විසින් විසේ සකඥ දැනින් සම්බාරයක් මත තාක්ෂිණක ඇගීම් කරලා මේ සඳ අවශ්‍යයෙන් නිර්දේශ ඉදිරිපත් කරයි. ඒ ඒ පිළිබන්ඳ විස්තරාත්මක ප්‍රතිපත්තිය කොටස්ටිකත් බං මාධ්‍ය වෙතට ඔබුතුමාට ලබා දෙන්න කටයුතු කරන බොහ මස්තතිය අමාතමනි දැන් පවිසිනවා ප්‍රෘති පාර්මින්තු ේශ වනා ගාරී සිට්න මධ්‍යවවිදීට දැන් නොබේ අවස්ථාව. රෝණ ගරයෝද නෑ ගරුව අන. අපි දැක්ක පහුගිය සතියේ මේ දුම්දිය ස්ථානාධිපිතවරුන්ගේ සංගමිය හදිසියේ වැඩවර්ජනයක් ක්‍රියාත්මකකාා මිනිත්‍යානු කරල නොවන පත්වීමක් කර කියලා දැන් අහපවු ප්‍රකාශයනිකුත් කලා තියෙනවා. ඔබතුමා සමග සාකච්ඡාව පත්වන්ට නියමිතයි ඒකෙදී යපත් පවිතිාරයක් නොලබුණුත් නැවතත් වැඩවර්ජනකට යනවයි කියලා මතව මේ පසු ගැන යම දැගන. ගරිය ගැන අපි අවෞරුද්ධක කාලපරික්්ෂේදය තුල ඔවු මට පොරොන්ද වෙලා තිබා. සියරූම ෘතිය සමැති අපි සත්්භාවය මේ වෙනස් කිරීම සඳ අවශ්‍ය කටයුතු කන්න නිසා. හර කලින් පැවතුවු පුරුද්ධානු අතර මැකදී වර්ධනය කරන්නේ නැහැ කියලා. ඒ වර්ජන මෙහෙඋපු සමාර පටු අරමුණු ඇතුව දුම්රිය දෙපාර්තමේන්තුවේ සම්පත් රාජ්‍ය දේපොල අයතා ලෙස්ස පරිර්රණය කළ සමාරායට විරුද්ධෝ මේ දිනවල. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගින් පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුවේ පත්වන් ඇමතිවරයට හෝ අපි කාටවත් පුද්ගලික මට්ට මේ දේශපාන්න ඌුවමන එපාකං අනුව කරන්න බෑ. මේක අණ්ඩුවේ දෙපාර්තමේන්තුව අ්ඩුවේ දෙපාර්තමේන්තුව නිසා රාජ්‍ය සේවා කොමිසමෙන් විසින් කරන පත්වීමක් ට දශපාන්න වසයෙන් වෙනස් කරන්න බෑකේ වෘතිය සමිති නායකවරු විසින් ඉගනගත් අයි විසියට ලෙස තේරුන්ගතයුතු සත්්‍යය. රාජ්‍ය සේවා කොමිසමට කැබිනට් බන්ඩේ කියන එකවත් රාජ්‍ය සේවා කොමිසම කිය කරන්න නැෑ. ඒකට තමයි රාජ්‍ය සේවාට වෙනම කොමිසමක් පත්කර ගඩතියෙන්. එති මේ පත්වීන් දෙන්නේ උසස්වීන් දෙන්නේ මාරුවීන් සඳහා අනුමැතිය දෙන්නේ දේශපානනද්‍යයන්නෙමි රාජ්‍ය සේවා කොමිසමිය කියන එක. මේ අය විසින් තේරුම් ගතයුතු සත්්‍යය. එක තේරුම්ගත් නැටුව චන්ඩිවිදියට හා බලාත්කාරයෙන් මහජනයට ලැබෙන්ෙන පොදු සේවාව සපයන් නැත්තං. ඒ සඳහා දැම් මේ පසුගිය කාලේ අනුගමනය කළ ක්‍රියාපිළිවත්තට අතිරේකව විශේෂ වැඩපිළිවලක් ක්‍රියාත්ම කරන බව මේ අයට දැනුම් දෙනු. මොකද මේ මහජන මතිය තියෙන්න්නේෙ නිරන්තරයෙන් දුබ්‍රිය මලෙසින් කරනවා නම් මේ දුබ්‍රිය පෞද්ගලිකරණය කරන්න කියල. දගික කමැතිරයි. මම මේ ආයතනය විවස්ථාපිත මණ්ඩලයක් අධිකාරයක් බවට පරිවර්තනය කරලා මේ දියුණු තත්ත්වයට පත්කිරම් ොසඳ විකල්ප ක්‍රියමාර්ග රශය කඩුගමනය කරමින් ඉන්නේ. දුන්නේයේ දේපොල වත්කන් කලබනා කරණය කරලා ඒකෙ මේ තිය අලා බඩුකරගන්න ආදායමක් ලබාගෙන දුම්ර ගාස්තු ගැලපීමක් කරලා මේ මහා ලබ දධෙන ආකාරයට පවත්තගන ගියත්. අලුත දුම්රිය එන්ජෙන්න එකක්. ලොකමෝටේ උස එකක් ගන්න බෑ. තුම්රිය මදිිය අලුතෙන් ගන්න බෑ. පාසුකම් වැඩි කරන්න බෑ. රේල් පිරිදා අන්න බෑයි තින් මෙහෙම රටට බරක්වෙන විදිහට දුම්රිය සේවේ පවත්තගනයක් නැතුව. ඒ කි්‍රීම සඳහා අවශ්‍යය මේ පොඩිපොඩි දවල් නිසා මහජනතාව විශල් ලෙස පාසුතාවට පත්කරන්න වන කළනොහැකි දේවල් නිසා. ඒයා සම්බන්ධව කැබිණටමන්ඩට දැනුන්දීල මජනතාවට දැනුන්දලා. හිදු තීරණ ගැනීමේ ක්‍රියාවවලියක ටයනවා. මොකද මෙතෙක්කල් කරපු ලෙස නිදස මූලික මිනිස්ස අයිතිවාසිකමත් යෙනවන්. මිනිස්සුන්ට නිදස ගමන් බිමංයාමට තියෙන අයිතිය. ඒ අයිතිය සඳපදු ප්‍රවාණය තියන්න මෝන නැත්ත අතරමම් වෙනවා වැඩට ආපු කෙනවා ආපව් ගෙනියන් නැත්තං වර්ධනයක් කියලා. එතකට ඒයට එහෙම ප්‍රවාණ පසුකන් සලසගන්න බෑක මනුෂයන්ගේ ජීවිත ප්‍රශ්නය. ඒ නිසා න දෙද කච්චාවය සම්මන්තරනය සම්මෘතියෙන් විසඳගන්න පුළුවන් වර්ජනය කිරීම සබබද දැඩි තේන්දුවක මම ඉන්නවා බව මම ඒයට සාකච්චාවවෙද දැුදර. අපි බලමු හොකක්ද වෙල්ලි. ගරු ඇමිත්තුමේ තවත් ප්‍රශ්නයක් තියෙනවා දුම්ගිය සම්බන්ධම. මතන පවගිය මේ කාලයපුරාවටම දුම්ලිය පීරි පැනීම් කීපයක්ම වාර්තා ව සම්බන්ධෙන් ඔබ හ හ ැ ට ප තුර මහස පිම් හදාල තිවා. ඒේ ද ච ප ද දිි කරන ල තම පට වාර්තාව වන්නේ ඒ ප්‍රගති ගෙන යන්ප අද ද තුළ. ර්ශවා නිතේයන් බාධ වුණනත් අපි නිරන්තරය අහවදාානයමු කොඩ මම යෙදිනේදී ඒල්කෝන් සමාගම සමග සාකට්‍යහ කල ඉන්දියනු සමාගමක්ය කොන්තරත්ව කරන්න. අන්ුරාධපුරයේ සිට ඕමන්ත දක්වා කොටස තව මාස නි ක්ිෂිතකාල පරික්්‍යේදේ තුලද නිම කල්ලා අපිට බාර දෙනවා. ඒලඟට මාවසිට ඕබන්ත අුරවාාධපුර දක්වා කොටස ඊට පස්සේ අරම්ම කන්නවා. මං බලාපොත්තු වවා මේ වර්ෂය. නිමවෙන්න විට ලබනවර්ෂය ආරම්ම වන විට දෙදා කංකසන්තුරේ සිට කොළඹ දක්වා කිලෝමීට සීයක පමණ වේගෙන් ධාවනය කරන්න පුළුවන්. පැ එකහා මාරක් විතර ගබන් කාලේ අඩුවෙන. පඩා හොඳ දුම්රිය සේවාවක් උතුරට ලබා දෙන්න පුළුවන්කම ලැබෙන. පිළි පනින්නෙත් ඒක පිළි අවුරුදු ගානත් තුල සාමාන්‍ය අවුදු පයෙන් පාට පිලි මාරු කරන්න ඕන මූදුවට ප්‍රදේශවල අනි ප්‍රදේශවල අවුරදු විශසකින් මාරු කරන්න ඕනේ බුදු පනාකින්වත් පිළි මාරු කරල්ල නැතියව පිළි පනිනවා මොකොද පිල්ල මාරු කරන්න පිළි ගන්න මුදල් තිබිලා නෑ ආයෝජනය කරලා නෑ. පුන රායෝජනයක් කරන්ට ඕනේ දුම්රිය කරමේ කාර්යක්ෂම පවත්තගනයම සඳහා. දැනුත් මේ අලුත් වැඩියවන් කරන්න ඉන්දියන් නයෝජනා කරමය යටතේ විශාල නයක් ලබාගෙන තමයි මෙ දුම්රිය මාර්ගය සකස් කරන්න. සමාරයානෝ මගේ මේ ඒ පෙරෙද බකමුණන ඇෑර ප්‍රදේශේ. කවරෝණනි ස්මින් වන්සේ නමක් හා තවත් ඒ සම්බන්ධිත දේශපාන කණ්ඩායිමක් ඇවිල්ල ප්‍රශ්න කළ මේ ජාත්‍යන්තයේ නැතුහෙම මුකුත් කරන්න බැරි අපේ රටම අපඒව කරගන්න බැරි දෙ කියෙන. එ මං උන්නා සිරි පහැදිරි කළලා ඉතිං ලෝක බැංකූත් ආසියනු සම්වර්ධර බැංකුවවත් ජාත්‍යන්තර මුූල්‍ය අරබුදුරුවවා සල්ි නඇත්තන්ගේ ඔතනම තමයි මකුත් කරන්න බෑ ශල් පරහදන්න බෑ පාරකාපොට් කරන්න බෑ මේ අල මාර්ග හදන්න බෑ. දුලි බලාගර හදන්න බෑ ඒ පරම සතතේ රටේ ජනතාව තේරුම් ගතයුතුයි. නිදාසින් පස්සෙේ ඔක්කොම කරලා තියෙන්නේ ආණ්ඩුවට ආදායම තියෙන්නේ ආණ්ඩුවක් ඇදිරිදා පවත්තාගෙනයා මේ කටු සඳහා වියදන් දරන්නත්. දරන වියද මේ ප්‍රතිඵලේ වියදම දරන්න කාලයට පමණක් සීම වෙන්නක් නැවත නැවතත් දෙැරියයුතු සූරූපයේ වියදම් පොඩරවර්ථන වියදන් දරන්ට පමයි ලංකාවේ කවුරු ආ්ඩු කළත් ආදාෑයමති බිලතියෙන්. එතකොට හැමදාම අයගේ ජංගභ ගෙනුම හිගිියත්තියෙනවා කරට් එකකුන්්ටගේ මේ ජංගම ගිනුමේ වර්තන ගෙනුම හිගිය අත්තියෙනවා එතකොට හැම අණඩුවම්ම කරලා තියෙන්නේ ප්‍රාග්ධන බියදන් දරන තියන්නේ ප්‍රාගධන බියදන් කියන්නේ මම්බාවක් විදුලිය ජලබස්නා කරම ජල ප්‍රවාණ කරම සියල්ලබ දේශයා විදේශී වසයෙන් අය අරන්තමයි හදලතියෙන්. ඒ ගත්තන අය තමයි දැන් අපිට ගෙවාගන්න බැරි වෙලතිෙන්. මේකට දේශපානන්න විසදුක් නෑ දේශපාන්න් හිතුවට විදේශ නයආධාර නැතුව තමන්ගේ රට සල්ියෝලින් ආර්ථික ගඩනා ගන්න පුලුවන් කියලා එම පාතිහාරය පාන්න පුලුවන් දේශපාන්න්ය මේ ලංකාවිතිය ලෝක අනිත රටවල නෑ තවත් ප්‍රශ්නතියන අද නාගාරීන්න මාධ්‍ය විදීන්ට එහෙමන අපි අද කැබිෙන තින දැනු දීමේ මාධ්‍යම අවසන් කරනවා සුපුර්දවාකාරයට අපේ මෙ මාධ්‍ය හමුව ඉදිරියටගෙන යන්න හැමදහමත් මාධ්‍යවේදීන්ගින් විශාල සහෝකයක් අපිට ලැබෙනවා. ඒකම මේ අදත් ඒක ඒ ලැබුණු සහයෝගේ මා විශේෂයෙන් මගේ කරනවා. ගරු අමාත්‍යතුමාට ස්තූතිවන්ත වෙනවා මේ ස්ථානයට පැමිණ උදෑසනම මාධ්‍ය හමුව පැත්වීමම්න්ධ.